ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රටවල් 11කට ශ්‍රී ලංකාවට ඇතුළු වීම తాවකාලිකව තහනම් ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා ජාතිකයින්ටත් වීසා නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි මෙරට ශ්‍රමිකයින් විදේශගත වීමත් తాවකාලිකව අත්හිටුවයි විශ්වවිද්‍යාල උපකාරක පන්ති පෙර පාසල් తాවකාලිකව වසාදමයි කොරෝනා ව්‍යාප්තිය මර්ධනයට ජනපති අගමැති නියමෙන් තීරණ රැසක් රටේ පවතින තත්ත්වය සැලකිල්ලටගෙන වහාම පාර්ලිමේන්තුව කැඳවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි කොරෝනා අනියත බිය වෙළඳසැල් හිස් කරයි අවශ්‍ය තරම් බහන්න තිබෙනවා කිසිදු හිඟයක් නැහැ රජය කියයි දින 7ක් අතුරුදන්ව සිටි හිටපු ඇමති රවි ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් වී පිටවයයි දේශීය පුවත්තයි මුලින්ම අවධානය දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානය ඇතුළු රටවල් 11කින් කිරීමට පියවරගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එසේම රට තුල පවතින තත්ත්වයේ හමුවේ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මේ අතර සියලු විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ, දහම් පාසල් සහ උපකාරක පන්ති සඳහා නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙන්නේ. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග රට තුල පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව, ඉරානය හා ඉතාලියන් රටවල සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14ක කාලයක් සඳහා රටට ඇතුළු කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. අදාළ රටවල් තුනින් අද පෙරවරුවේදී ගුවන් මගීන් 315 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඊට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව යන රටවල් සඳහාද සංචාරක තහනමක් පැනවීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එනුව ලබන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවල සිට කිසිදු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ලබා නොමැතින බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇතිකර නොගති යුතු බවයි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. අපිට වාර්තාවනු ලබනවා මහජනතාව විශාල වශයෙන් සුපර්මාකට් නැත්නම් කඩවලට ගිහිල්ලා මේ අවස්ථාවේදී බඩු ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ සුපර් මාකට් වල සහ කඩවල සාමාන්‍යයෙන් අවශ්‍ය දිනකට දෙකකට අවශ්‍ය වුන් දන්නවා මහජනතාව ගන්න ක්‍රමවේදය. ඒ අනුව තමයි බඩු රැස් කළ තියෙන්නේ. එක පාට මේ ආකාරයෙන් විශාල වශයෙන් විශාල පුද්ගලයන් එක දිනකදී ගන්න ගියාම බඩු ඉවර වෙනවා. එතකොට හිතනවා මේ බඩු හිඟයක් වෙනවා. ඉතින් මේ අනවශ්‍ය මේ තැති ගැනීමක් ලක් වෙන බව අතිගරු ජනාධිපති එවැගේම අපේ සන්නද්ධ සේනාධින නායකයා මට මේ අවස්ථාව දැනුම් දෙන්න කියලායි කිව්වා. ඉතින් එහෙම බඩු හිඟයක් එන්න හේතුවකුත් නැහැ. කවුරු හරි කියලා තියෙනවා මම හිතන්නේ ගෙවල් වල නිරෝධාන කටුත්තකට යොදවනවා කියලා. ඒ වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කිසිම බලාපොරොත්තුවක් රජයේ මේ අවස්ථාවේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒකින්ද කිසිදු පුද්ගලෙක් මේ ආකාරයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන ගිහිල්ලා විශාල වශයෙන් බඩු ගන්න උත්සාහ කරන්න එපා කියලා අපි කාරුණිකව ඉල්ලනවා. ඉතින් එහෙම යම්කිසි හදිසි සත්‍යයක් තියෙනවා නම් කලින්ම පෙර දැනුම් දීමක් කරන්න රජය විසින් කටයුතු කරන බවත් අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඉතින් ඒකින්ද අපි කාරණේ කිල්ලනවා මෙසේ විශාල වශයෙන් කියලා බඩු ගැනීමෙන් වැළකී සිටින්න මෙමගින් මුළු මහ ජනතාවම යම්කිසි ආකාරයක තැති ගැනීමකට ලක් වෙමින් පවතිනවා කියලා. COVID-19 වෛරසයේ දරුණු ලෙස පැතිර ගොස් ඇති ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් මගීන් නිරෝධායන කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට රජය පසුකීයතා පියවර ගත්තා. ඊට අමතරව තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දියතලාවේ ස්ථාපිත කර ඇති අතර එහි නිරෝධායන කටයුතු අද සිට ආරම්භ වූ බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. අදාළ වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකීය පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට තහවුරු වී ඇති අතර ඔවුන් දෙදෙනා ඇසුරු කළ සියලු පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මේ අතර රට තුල පවතින තත්ත්වය හමුවේ සිළු විශ්වවිද්‍යාල සති දෙකක කාලයකට වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එසේම වෛරසයේ පැතිර යාම පාලනය කිරීම සඳහා අප්‍රේල් මස ලබා දිය යුතු පළමු වාර අවසාන පාසල් නිවාඩුව අදින් ආරම්භ වුණා. ඒ අනුව පාසල් දෙවන වාරය අප්‍රේල් මස 20වනදා නැවත ආරම්භ වීමට නියමිතයි. මේ අතර පාසල් වසා දැමීමට සමගාමීව දිවයිනේ සියලුම දහම් පාසල් අප්‍රේල් මස 20වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ රජයේ තීරණයට අනුව හෙට සිට සති දෙකක කාලයක් සීලු පෞද්ගලික උපකාරක පන්ති නතර කරන ලෙසයි. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විදිහට මේ රටේ ඇතිවලා තියෙන කොරෝනා වෛරස වසංගතය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා අපි ගුරුවර වශයෙන් තීරණය කළා උපකාරක පන්ති පාසල් නිවාඩුවට සමගාමී උපකාරක පන්ති මේ මාස මාර්තු මාස 13 වෙනිදා ඉඳලා 26 දක්වා සති දෙකක කාලයක් ඇතුළත නිවාඩු දෙන්න. ඉතින් අපි සමස්ත ලංකාවේ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවට සහයෝගය දෙන්න කියලා. මේකේ වසංගත තත්ත්වය වළක්වා ගන්න යම් විදිහකින් මේක පාලනය වෙන තත්ත්වයක් තිබුණොත් අපිට සති දෙකකට කලින් පන්ති ආරම්භ කළ හැකිද යන්න අපි ගුරුවරුන්ට යම්කිසි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ රටේ තියෙන මේ ගැටලුවට මේ දේ වළක්වා ගන්න අපේ රටේ දරුවන් මේ විවසනයට ලක්වීම අවම කර ගැනීම වළක්වා ගැනීම සඳහා මේකට සහයෝගය දෙන්න කියලා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දෙවෙන පුරා සීලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සහ මාර්තු මාස 17 වන සඳුදා දින සිට මාර්තු මාස 29 වනදා තෙක් සති දෙකක නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මාස 30 වන දින සිට ආරම්භ කරනවා බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කළේ. වෛරස් තත්ත්වයේ අවධානම හේතුවෙන් ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා යළි දැනුම් දෙන තෙක් අනුමැතිය නොදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි ආරක්ෂිත පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවයි. ලෝකයේ රටවල් 128ක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය හේතුවෙන් ජීවිතක්ෂිටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 4,990 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 136,300ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රසීල ජනපති මාධ්‍ය ලේකම් ෆෙබ්‍රියෝ වාගටන් හට අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන බවයි එරට සෞඛ්‍යාංශ අනාවරණය කරන්නේ. එසේම බ්‍රසීල ජනාධිපති ලේකම්වරයාට අදාළ වෛරසය ආසාදනය වී ඇති මොහොතේ ඔහු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද හමු වී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ දවල මන්දිරය නිවේදනය කර සිටින්නේ දවල මන්දිර කාර්ය මණ්ඩලය නිරෝගීව තබා ගැනීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවයි. මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝගේ බිරිඳටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය එංගලන්තයේ උත්සවයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදී රෝගී තත්ත්වයකට පත් වූ බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාටද මෙම රෝගය වැළඳීමේ අවධානම පවතින බැවින් ඔහු සහ බිරිඳ ස්වයං නිරෝධායනයකට ලක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1016 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒකට ඌ පැය 24 තුළ නව මරණ 189ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 12,462ක් වනවා. එසේම රට තුළ නිරෝධායනයට ලක්වීමට අකමැති පුද්ගලින් හට වසර 21ක සිනදඩුවම් ලබා දීමට තීරණය කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. ඉන්දියාව තුළද වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් එරට පළමු මරණය වාර්තා වනවා. ඉන්දියාව තුළ ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඉරානය තුළද දිනෙන් දින වෛරසය පැතිර යාමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 5ක හදිසි අරමුදලක් ඉල්ලීමට ඉරානය කටයුතු කර තිබෙනවා. ප්‍රංශයේද සියලු පාසල් හා විශ්වවිද්‍යාල එළමෙන සඳුදා දින සිට වසා තැබෙන බවයි එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කර ඇත්තේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සියවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතුම සෞඛ්‍ය අර්බුදය මේ වන බවයි. කොරෝනා වෛරසය පැතිරී ගිය රටවල් අතර එම වෛරසය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් උත්සාහය ඉතා ප්‍රශස්ත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් තීරණ රැසක් ගෙන තිබෙනවා. යුරෝපා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නැවැත්වීම, යුරෝපයේ නෙන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14ක නිරෝධායනයක් සිදු කිරීම, මහජන ප්‍රවාහන සේවා විෂබීජ හරණයට පියවර ගැනීම,
වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යනයක් සිදු කිරීම, කොරෝනා මර්ධන කාර්යසාධක බලකායට ස්ථීර නිවාසයක් සැලසීම, මහජන ඒකරාශී වීම අවම කිරීමට උපදෙස් ලබා දීම, සේවා සහ අධ්‍යාපන සඳහා අන්තර්ජාලය භාවිතයට වැඩි අවධානයක් යොමු කිරීම මෙම තීරණ අතර වනවා. අපි මේ වෙනකොට තවමත් කන්ෆර්ම් අය ඉන්නේ දෙන්නයි. ඒ දෙන්නා ලෝකල් දෙන්නේ ඉතාලි අයත්ගෙන්. ඒ දෙන්නා කිට්ටුවෙන්ම සම්බන්ධ අයව ට්‍රේස් කරලා තියෙනවා. මං හිතන්නේ ඒක තමයි අපි අඩියෙන්ම කරන්නට ඕන. සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අනිවාර්යෙන්ම ක්වරන්ටයින් වෙන්න ඕන. සෙල්ෆ් ඒගොල්ලා ගෙවල්වලම ක්වරන්ටයින් කරලා තියෙන දැනට ක්වරන්ටයින් කරන්න පුළුවන්. ඊළඟට හැබැයි PHI කෙනෙක් විසිට් කරලා ඒගොල්ලන්ගේ තත්ත්වය දිගටම බලන්නට ඕන. තවදුරටත් මේ පිටින් එන එක වැළැක්වීම මූලික කරගන්නට අවශ්‍යයි. යුරෝපයේ තියෙන රටවල් හැම එකකම විශාල සංඛ්‍යාවක් වැඩි වෙමින් තියෙනවා. දැන් මං හිතන්නේ මේ අපි මේ යුරෝපෙන් එන ඒවා සමාන දෙයකටවත් නතර කරන්න තීරණයක් ගන්න ඕන. එහෙම නැත්නම් අපිට වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ওই රටටත් වඩා මං හිතන්නේ ලංකාවේ අපි ඉස්සෙල්ලාම ක්‍රමවේදයේ පටන් ගත්ත අපි තමයි සාර්ථකම. ඉතින් මට මේ හැම එක්කෙනාම රටවලල කරන ඒවා එනවා. අපි කරපු ඒවා යන්නේ නැහැ. අපි ටාස්ක් ෆෝස් එක පටන් ගන්නකොට කවුරුත් පටන් ගන්න තිබුණේ නැහැ. එදා ඉඳලම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගොඩක් ඒවා කරා. අපි ලෑස්ති වුණා. හැම එකටම ක්වරන්ටයින් කරන ඒවා අපි කරා. ඒවා ඔක්කොම කරලා තිබුණා. රට තුල පවතින අවදානම් තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා වහාම පාර්ලිමේන්තුව රැස් කළ යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. උද්ගත වී තිබෙන භයංකාර අස්ථාවර තත්ත්වය තුල වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. දේශපාලන වාසි අවාසි දිහා බලන්නේ නැතුව මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නට විපක්ෂයේ අපි කණ්ඩායමක් හැටියට අතිගරු ජනාධිපතිතුමාව හමු වෙලා මේ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරලා විශේෂයෙන්ම හදිසි පියවරක් හැටියට මේ රටේ සියලුම පුරවැසියන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන වැඩසටහන දැන්මත් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. දැනුත් මම කියන්නේ අපේ රටේ ජනතාවගෙන් කරුණා කරලා කලබල ඇති කරගන්න එපා. කරුණා කරලා උද්ඝෝෂණ කරන්න යන්න එපා. සත්‍යදී කිව්වට කමක් නැහැ. කටකතා යවන්න එපා. ඉතින් වගකිවිය යුතු විපක්ෂයක් හැටියට අපි කියනවා මේ භයංකාර අවස්ථාවේ මේකට අපි මූණ දෙමු. එකාමෙන් මේක දැන දැන පාර්ලිමේන්තු විශ්වවිද්‍යාලය කියලා ගොඩක් අහන්න. මොකද ආණ්ඩුවේ හැමතිස්සෙම ඇයි එහෙම කළේ? මෙච්චර පාර්ලිමේන්තුවේ මේ අවදානම් තත්ත්වයේ තිබියද? පාස්කු ප්‍රහාර දිනයට සදාසන්නව මැතිවරණ පැවැත්වීම මම දන්නේ නැහැ. නමුත් ඉතින් කොරෝනා වෛරසයයි මේ රටේ මහජනතාවගේ ජීවිතය ඔක්කොම අමතක කරලා තමයි ඔය කටයුත්ත කරේ. හැබැයි පැහැදිලි කරන්න ඕන අපිත් මැතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති. මැතිවරණයට කිසිම දවසක බය වෙන්නේ නැහැ. නමුත් ඉතින් මැතිවරණවලට වැඩිය වටිනා මිනිසුන්ගේ ජීවිත. කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කඩිනමින් ජනතාවට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වී ඇති පසුබිමක මෙම වෛරසයට මුහුණ දීම සඳහා ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍යංශ සමග සාකච්ඡා කොට රජය විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. එමෙන්ම පාසල් දරුවන්ට නිවාඩු ලබා දීම එක් යහපත් පියවරක් වුවත් කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි වහා ජනතාවට හෙළි කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර COVID-19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. කොරෝනා වෛරසයට මම දැන් ඇත්තටම බොහොම මේ කලසල්ලෙන් ඉන්නේ. දැන් මම දන්නවා බටහිර රටවල් වල මේගොල්ලෝ දැන් මාසක ඉඳලා අතිශයින් සූදානම් වෙලා තියෙන්නේ. සෑම රෝහලක්ම ලෑස්ති කරලා ජනතාවට දැනුවත් කරලා තියෙනවා කොහොමද ඒකෙන් නිවාරණය වෙන්නේ කියලා. ලංකාවෙත් අද වෙනතෙක් කරලා නැහැ. මිනිස්සු මේ කටේ බැඳගෙන යනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. අත් දෙක හොදන එක. ඉතින් හරියටම නම් සූදානමක් තියෙන පාටක් නෑ. ඇත්ත වශයෙන්ම මේ කොරෝනා එක දැක්කම මට හිතෙන්නේ ලෝක යුද්ධ අවශ්‍ය නෑ දැන් හතුරන්ව විනාශ කරන්න. විනාශකාරී අවයවද ඕනේ විස බීජ වලින් විනාශ කරන්න පුළුවන් මොන ලෝකයක්. අද දැන් ඒක නෙමෙයි කියන්නේ. ද වෙනකොට මේ වෛරසයෙන් පීඩාවට මේ රටේ ජනතාවපත් නොවෙන්න ලබා දෙන ආරක්ෂාව ගැන
අපි නම් සතුටු වෙන්නේ නැහැ. පාසල් ගුරුවරුන්ගෙන් හොයලා බැලුවා මට දැනෙච්ච දේ තමයි මේ කොරෝනා වෛරසයෙන් බේරෙන්නද එහෙම නැත්නම් වැඩ වර්ජන වෛරසයෙන් බේරෙන්නද මේ පාසල් වසාදැමුවේ කියන කාරණාව අපි රටේ වගකීම්ත්තන්ගේ අහන. මහ ජනතාව ගැවසෙන ප්‍රදේශවල කොරෝනා වෛරසයේ පැතරීම වැළැක්වීමට ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. විශේෂයෙන් රෝහල්, බැංකු, මුදල් ගන්න කෑෂ් මැෂින් ආශ්‍රිතව ආගමික ස්ථාන, උපකාරක පන්ති කරන ටියුෂන් පන්ති කරන සෙන්ටර්ස්, මේ වගේ ජනතාව ගැවසෙන බස් නැවතුම් පොළවල් ආශ්‍රිතව අද්දක හොද ගන්න සිංක් එකක් හයි කරලා ඒකට අවශ්‍ය සැනිටයිසර්, එමෙ නැත්තම් විසබීජ නාශක, සබම් වර්ග ඒ තැන්වල පාවිච්චි කරන්න අඩුම ගාන ඉඩ හදන්න ඕනේ ඉදිරි සති 3-4 ඇතුළත. දැක්ක සජිත් ප්‍රේමදාස සමගි බලවේගී නායකයා හැටියට එතුමා දේශපාලන වාසියක් ගන්න මේ අත්සය උත්සාහ කරනවා කියන එක. විදේශ වෙලා ගත වෙලා හිටපු අපේ පිරිසක් ඒ හැසිරිච්ච ආකාරය පිළිබඳව ඉතාම අපි කනගාටු වෙනවා. ඒකට දුන්න උත්තරේ තමයි එතුමා රට විරුවෝ නාපුවම සලකන්නේ මෙහෙමද කියලා. අපි දන්නවා රට විරුවෝ කියන එක අපේ රටේ විදේශ විනිමය ගෙනාපු පුද්ගලයෝ කියන එක. නමුත් විදේශ විනිමය ගෙනා වගේම කොරෝනා රට ගේනකොට ඒකට ඉඩ දෙන්න බැරි නිසා තමයි ඒ පාලනයක් කරලා දෙන්නේ. දවස් 14ක් රට වෙනුවෙන් ඒ කටයුතු කරන්න බැරි රට විරුවෝ ඉන්නවනේ. ඒ රට විරුවන්ගේ වැඩක් නැහැ. රට වැසියෝ හැටියට මේකට මූණ දෙන්න ඕන එකතු වෙලා. තම තමන් එක එක්කෙනා බේරෙන්න කටයුතු කරලා හරියන්නේ නැහැ. අපිට තියෙනවා පාස්කු ඉරිදා එනවා, ඊළඟට අපේ අලුත් අවුරුද්ද එනවා, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, හින්දු අලුත් අවුරුද්ද, ඊළඟට එනවා අපේ මැතිවරණයක් එනවා, ඊළඟට එනවා වෙසක් උත්සවය එනවා, පොසොන් උත්සවයකුත් එනවා. එතකොට පහක් වෙනවා මෙව්වා. ඉතින් මේ ඔක්කොම සෙනග ගැවසෙන ස්ථාන. ඉතින් මම හිතනවා මේ වෙලේ අපි දේශපාලනේ පැත්තක තියලා රටක් හැටියට ඒ රටේ සියලුම ජනකොටස් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් පටන් ගන්න අවශ්‍යතාවය තියෙනවා. රජය මොනවා හරි මේ ගැන යම් පියවරක් ගන්නවා නම් අපි හිටපු මන්ත්‍රීවරු හැටියට හරි දේශපාලඥයෝ හැටියට නැමේ අපි පුරවැසියෝ හැටියට එක්කවෙලා මේ කොරෝනා වෛරසය මේ රටට ඇවිල්ලා තියෙනවා නේද, ඒක තුරන් කිරීමේ වැඩපිළිවෙලට එක්කවෙන්න ඕනි කියන දේ තමයි අද අපි කතා කරන්නේ. රටේ ජනතාව ටික පැත්තකින් කොරෝනා වෙනවා, අපිට ආවොත් එමෙ දෙපැත්ත ආහාර හිගයක් නිර්මාණය වෙනවා. අපි ඇත්තටම ගොඩක් වෙලාවට අපි කන බොන දෙයින් නම් සියලු දේවල් අපි පිටරටින් ගේන්නේ 80%කට වැඩියෙන් අපි පිටරටින් ගේන්නේ. ඒ තත්ත්ව තුළ ඇත්තටම මේව සංගතේ අපි රටට ආවොත් එමෙ කුමන තැනකින් මේ රට කෙලවර වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැති තත්ත්වයට අදවිල්ල තිබෙනවා. චීන ජාතිකයින් විශේෂයෙන් පරීක්ෂා කිරීමේ දුර්වලතාවයක් තියෙනවා කියලා අපි දැනගත්තා. ඒක විශේෂ අවධානය රජයේ යොමු යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හේතුව මේ රටේ 1,03,000 කතර චීන ජාතිකයින් විවිධ සේවකයන් හැටියට ඉන්නවා. ඒ නිසා චීනයේ උවදර පහව ගියා. ඒ නිසා නිරෝධායනය සහ පරීක්ෂා කිරීම අවම කරනවා කියන කතාබහක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කිව්වා. ඒතර බරපතල කාරණයක් තියෙනවා. දැන් ඉතාලිය, ඉරානය වගේ රටවල් විතරක් නෙමෙයි චීනෙත් තාම මේ බරපතල තත්ත්වය එහෙමම තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ බරපතල තත්ත්වය තේරුම් ගන්න. මේ මේ මේක අපි සියලු දෙනාම එකතු වෙලා මේකට මේ මර්ධනය කරන්නේ සහයෝගය ලබා දී යුතුයි. අපි ඉන්නේ මේ ස්ථාවරේ. සුපර් මාකට් ඇතුළු ආහාර අලෙවි සැල්වල ආහාර දුක ගණන් ජනතාව අරගෙන ගිහිල්ලා තිබෙනවා. අලුත් අර්බුදයක් රටේ නිර්මාණය කරලා තිබෙනවා. ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් කොට නොනගා මේ කටයුත්ත කිරීම සම්බන්ධයෙන් අපිට තියෙන ලොකු විවේචන. ඒ වගේම දැන් අපි ගාමන්ට් එකක් ගත්තොත්, සෙනග ගැවසෙන තැන් ගත්තොත්, ආයතන ගත්තොත්, රාජ්‍ය සේවය ගත්තොත්, පාසල් වහනවා නම් එනදි මේවත් බලන්න වෙනවා. ඒ නිසා මේක කිසිම විද්‍යාත්මක වැඩපිළිවෙලක් අනුව කෙරිච්ච කටයුත්තක් නෙමෙයි. COVID-19 වෛරසය මෙරට ව්‍යාප්ත වීමේ අවධානමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල සහ ඉන්ධනවල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වුණා. මේ අප ඒ පිළිබඳව කළ සොයාබැලීමක්. කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් රටේ ජනතාව තුළ ඇති වී ඇති අනිසි කලබලකාරී තත්ත්වයක් හේතුවෙන් වෙළඳසල් ආශ්‍රිත භාණ්ඩ හිඟයක් පවතින බවට මෙන්ම ඉන්ධන හල් ආශ්‍රිතව ඉන්ධන හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වුණා. COVID-19 හෙවත් කොරෝනා ආසාදිත දෙවන පුද්ගලයා මෙරටින් වාර්තාවීමත් සමග රට තුළ ජනතාව අනිසි බියක් ඇති කරගෙන තිබෙන තොරතුරු අපට වාර්තා වෙනවා. ඒ සිටම දිගු පොලිම් වෙළඳසල් ආශ්‍රිතවම ඒ වගේම ඉන්ධනහල් ආශ්‍රිතව අපට දක්නට ලැබුණා. ඇත්තටම මේ කියනවා වගේ වෙළඳසල් ආශ්‍රිතව භාණ්ඩ හිඟයක් පවතිනවාද අපි අද ඒ පිළිබඳව සොයා බැලුවා. තුග වෙළඳන් කරන තැන්වල සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම වුමනට තඩා විදියට ගන්න තියෙනවා. පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ ගොඩක්ම අඩුයි.
සාමාන්‍ය පාන් පිටි නම් නැහැ අපි ඇව්වා ඒක නම් නැහැ. දැන් අපි නිකන් normal මේ shopping ආවත් හරි මුකුත් නැහැ එහෙම. රත්ින් කිසිම දෙයක් නැහැ. ලෝලුත් නැහැ. මේ counters භාගයට භාගයක් මේ හිස් එච්චර කියන් තියෙන්නේ. ඉතින් මට නම් කියන්නේ මිනිස්සුන්ට හරි මොඩයි කියලා. ඉතින් ওই කොරෝනා කී කියෝම කරන එක. තියෙන මිනිස්සු ගන්නේ අනිත් කට්ටිය මොකද කරන්නේ? සාමාන්‍ය අඩුයි. අත්‍යවශ්‍යයක් දෙන බීලුනුත් නැහැ. curry leaves එහෙම ඔක්කොම ඉවර වෙලා. හරි ප්‍රශ්නයක් ඉතින්නේ. බිල් එකේ ප්‍රශ්නයක් නැහැ. බඩු වල හිගයක් තමයි දැන්ට පවතින්නේ. බඩු නැත්තේ නැහැ. ඕන තරම් ලෝලු දිනනවා. කොහොම බඩු දිනනවා. සාක්කි බිරිලා බඩු දිනනවා. අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතාද රටේ සත්‍ය වශයෙන්ම බණ්ඩ හිගයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කිරීම සඳහා අද පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ සල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කහයි උදුයි හැරුණාම අනිත් සියලුම භාණ්ඩ මිල අඩු වෙලා. අල ලුණු වල ලබන සතිය වෙනකොට ලුණු ඉන්දියාවෙන් ලැබෙනවා. ඉන්දියාවෙන් ඒ භාණ්ඩ පටවලා තියෙනවා. ඉතින් කවුරුවත් නිකරුණේ තොග රැස් කරලා තබා ගැනීම කිසි තේරුමක් නැහැ. මේ වෙළඳ පොලේ අනවශ්‍ය ලෙස බියක් ඇති කරලා සැකයක් ඇති කරලා බඩු මිල ඉහළ නංවන්නට කූට ව්‍යාපාරික ආයතන උත්සාහ දරනවා නම් ඒ උත්සාහයට ඉඩ දෙන්නත් බෑ. භාණ්ඩ තොග තිබෙනවා. මේ නිකරුණේ තමයි ඊයේ දිනේ මේ ගිහිල්ල වෙල වෙළඳ සැල් වලින් භාණ්ඩ අරන් තියෙන්නේ. ඉන්දන පෙරවු මහල් ආශ්‍රිතව අද දින දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. තෙල් නැති වෙයි කියලා සැකයක් තියෙන මිනිසුන්ට. එහෙම මොකද්ද කියලා හිතාගන්න බෑ තාම අර කොරෝනා කේස් එකේ තමයි. මිනිසුන්ගේ බය තමයි තියෙන හිතේ. ඊට වඩා ඉතින් කට්ටිය හිතන්නවනේ මේක වෛරස් එකක්. මේක ඇෆෙක්ට් වෙන්නේ නැහැ දෛනික ජීවිතේට මේ විදිහට. ඊට වඩා සුපරක්ෂාකාරී විදිහට පර්චේසස් කරන්න ඕන මේ පැනික් බයින් සිටුේෂන් එකට යන්නේ නැතුව. ඒකින්ද අපි නෝමල් විදිහට ඉඳගෙන මේ නිරෝධායන ක්‍රියාවලියට සහාය වෙන්න තමයි තින්නේ සහ අපේ සෞඛ්‍ය ආරක්ෂා කරගෙන. අනේ මන් දන්නේ පොලිමන් තියෙනවද තෙල් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. මම මේ දෙවෙනි පාර ආවේ ඉස්සලා පොලිම දෙකල ඇරලා ගියා. මේ දෙවෙනි පාර ආවේ පොලිම තියෙනවා. මිනිස්සු නිකන් බොරුවට බය වෙලාමයි තේ හැම දෙයක් නැහැ. ඉතින් මේ පෙට්‍රල් හැමතැනම තියෙනවා. ඒනට මේ මිනිස්සුන්ට තියෙන බයක් මම හිතේ ඒක තමයි පොලිම තියෙන්නේ. නැත්නම් මම නම් මේ පෙට්‍රල් දැන් ඉවරලා තින් රිසර්ව් වෙලා තින් ඒකයි ගන්න. පෙට්‍රල් නැහැ. දැන් පෙට්‍රල් සෙට් තුනකට ගිය තුනේම නැහැ. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා මේ පොලිම. අපි ඕනකට වැඩි බය වෙන්නේ නැරකයි මේ හැම දෙයකටම. අපේ රටේ මොනසුම කිසි දෙයක් ආවට කවදාකවත් ඒක රැඳෙන්නේ නැහැ. අපේ සිංහල ජාතිය ඒකයි. පාර දැක්ක ෂෙඩියුල ගොඩක් කට්ටි ඉන්නවා. ඒකත් එක්ක ස්ටෑන්ඩ්බයි ගහගන්න ආවේ. පැනික් වෙන්නේ නැහැ. තෙල් නැති හින්දා ගහන්න ආවේ. ඒ කියන්නේ මට නැති හින්දා. අපරාදේ බොරුවට බය වෙලා. මම නම් හිතන්නේ එහෙම වකරේ මේ සිටුේෂන් එකක් තියෙනවා කියලා. ඒ වුණාට ඉතින් බොරුවට බය වෙලා. රු පොලිමක් දෙන්නේ මේ ගාන වැඩි කරනවා නම් මෙහෙම නැහැ. අඩු කරනකොට තමයි මේ විදියට මෙයා ඉන්නේ. කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අද දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ කෙසේ පිරිසක් කෘතිම ඉන්ධන හිඟයක් මවපාමින් ඇතැම් ඉන්ධන අලෙවිසල් ඉදිරිපිට වාහන පොලිම් ඇති බවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වී ඇති බවයි. නමුත් මේ වන විට දිවයිනේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් අති විශාල ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ පවතින බවත් කෙසේම් අයෙක් ඉන්ධන සංගවා තබා ගනිමින් ඉන්ධන හිඟයක් මවාපෑමට කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ ඉන්ධන බලපත්‍රය වහම අහෝසි කිරීම තම අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට පෙනී සිටින ලෙස අභියෝජනාධිකරණයේ විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව හිටපු මුදල් අමාත්‍යවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටව ගියා. පසුගිය තුන්වනදා නීතිපතිවරයා විසින් මහ බැංකු බැදුම් කර සිද්ධියට අදාළව පොදු දේපළ සාපරාදී පරිහරණය තමාට වාසිදායක වන අයුරින් වෙළඳපොළ හැසිරවීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කරන ලෙස උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 6 වනදා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කළා. පසුව තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර අද උදෑසනෙම පෙත්සම යලි සලකා බැලීම සිදු වුණා. එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් අද පස්වරු 4ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කළා.
එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනා අධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබූ අතර එසේ අද පස්වරු හතරට අධිකරණය ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුවට අනුවම ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුළින් සඳහන් කර තිබුණා. අද උදෑසන අභියාචනා අධිකරණය විසින් ලබා දුන් එම තීන්දුවට අනුව පස්වරු 3:30ට පමණ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණියා. නියෝගයට මම රිද්දාර්ථනාවක් ඉල්ලලා තිබ්බා. ඒක සහනය ලබා ගන්නතුරු මම නිහඬව සිටියා. යාද ඒකේ ප්‍රතිඵලය අනුව මෙතනට ඇවිල්ලා තියෙනවා. අගේ කරනවද මෙතනට ඇවිල්ලා තියෙන සියලු දෙනාම අපි ඉදිරි ගමන් කරමු. ඊට වැඩිය මම කොහොමද දේශපාලනයේ අභියෝග ගමන් කරින් තුරින් තමයි ගමන් කරලා තියෙන්නේ. ඉතින් ඡන්දයක් තියෙනවා. ඉතින් දැන් අලියා ඉදිරියට තල්ලු කරගෙන යන්න අපි කැප කැප වෙලා වැඩ කරන්න ඕනේ. සර් ඉදිරි කොහොමද එක්සත් ජාතික පක්ෂෙන් ගිලන්නේ නැත්නම් මේ ටෙලිෆෝන් එකෙන්ද? අපරදින එක පක්ෂෙන් එක්සත් ජාතික පක්ෂය විතරයි. අලියා විතරයි. මම මේ උසාවි මේව ගැන කතා කරන්නේ නැහැ. මම ගෞරව කරන්න ඕනේ උසාවියට. ඒ නිසා මම ඔබ මහත්ය සියලු දෙනා ගිල්ලන්නේ අපේ ඡන්ද කටයුතු සම්බන්ධයෙන් මේ අභියෝගකාරී තත්ත්ව තුළින් ගමන් කරන නිසා ඒ තිබ්බ සියලුම සහයෝගය අපට ලබා දෙන්න. තම සඳහනයේ ඒකායන අරමුණ ජනතා ජයග්‍රහණය තහවුරු කිරීම බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගී ජනබලවේගයේ මැතිවරණ ලකුණ නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගී ජනබලවේගයේ මැතිවරණ ලකුණ වන දුරකථනය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ කොළඹදී සිදු කෙරුණා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මැති අමතිවරුන් මෙන්ම සමග ජනබලවේගයට සහය දක්වන දේශපාලන කණ්ඩායම් රැසක් එක්වී සිටියා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතාගේ නායකත්වය දරන නවලංකා නිදහස් පක්ෂය සමග ජනබලවේගය සමග එක්වීමද ඊයේ දින සිදු වුණා. බැලුවා අපේ සමගි ජන බලවේගයේ පිහිටවද්දී දුරකථනය තමයි අපේ සලකුණ තිබ්බේ. අපිට සිද්ධ වුණා අපේ සමගිය වෙනුවෙන් අපි කාලයක් දෑත දිගු කරගෙන හිටපු නිසා පොදු ලකුණකට ඉන්න අපේ උත්සාහය තිබ්බා. අපි අන්තිමට නොයෙක් රැවටිලි වලට කාලය ගත වුණ නිසා අපි බැලුවා ජනතාවට ප්‍රශ්නාර්ථයක් එක්ක අපේ ලාංජනය අඳුන්ලා දෙන්න. සමගි වෙන්න හදන්නේ බලවේගයක් හදන්න රටක දැවැන්තම බලවේගයක් මාස 3ක් යන ඉස්සෙල්ලා හදන්න හේතුවක් රටට ඇති වෙලා තියෙනවා. මාස 3යි. මාස 3ක් යනකොට නොවැම්බර් 16න් පස්සේ පැහැදිලිව පේන්න තියෙනවා පාරේ අද සුපර් මාකට් එකක් ගන්නට යන්න බෑ. රට ඉතාල විශාල විනාශයකට පත් වෙගෙන යනවා. මොකද දැක්මක් කිසිම ප්ලෑන් එකක් සැලසුමක් නැතුව යන ගමනක් තුල. අපි අද අමතන්නේ සමගි බලවේගයත් එක්ක එකතු වෙන්න කියන්නේ රට බේරගන්න මේ ගමනට එකතු වෙන්න කියන එකයි. අපි දැන් වෙනසකටයි ඇවිල්ලා තියෙන්නේ. සිස්ටම් චේන්ජ්. මම කැමති වුණේ නැහැ පක්ෂයක වහලෙක් බවට ජීවත් වෙන්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි මම ඒ පක්ෂයෙන් නැත්තම් ඒ ඒකාබද්ධ විපක්ෂයෙන් මම එළියට ආවේ. මොකද මං ඊටාත්ම කලකිරුච්ච නිසා. මං සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක කිලින්ම ඉස්සරහෙන් ඉන්නවා. ජනතා ජයග්‍රහණ තහවුරු කිරීමයි අපේ සමගි ජන බලවේගයේ ඒකායන අරමුණ. රටක් පාලනය කරනකොට කලමනාකරණයේ වැදගත් වෙනවා. ඒ අභියෝගවලට තමන් සතුව සැලසුම් දෙන්නට රටේ ජනතාව ලොකු කලකිරීමකින් ඉන්නේ. කලකිරීමට ප්‍රධානතම හේතුව තමයි සේවාවේ අකාර්යක්ෂමතාවය. ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන නායකත්වයක්. අද උද්ගත වෙලා තිබෙන්නේ තිබුණටත් වැඩිය බරපතල ලෙස ප්‍රශ්න සහගත රටක් නිර්මාණය වීම. මේ මහා ඛේදවාචකයට අමතර අද භයංකාර සෞඛ්‍යමය අභියෝගයක් අපේ රටටත් ලෝකයටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අභියෝගයට අපි මුහුණ දෙන්නට ඕන. රටක් හැටියට පක්ෂපාත බෙහෙද නොතක එක්සිත්ව එක්සත් එකතු වීම තුලින් ඇතිවෙන ඒ අලුත් ජවය තුල නව ප්‍රාණය නව ශක්තිය තුල අපි කෙසේ හෝ කොරෝනා වෛරසය ඒ අභියෝගය අභිබවා යන්නට අපි කටයුතු කරන්නට ඕන. මේ ප්‍රශ්නය නිර්මාණය වෙනකොට පාලකයන්ට තිබුණා මෑත කාලයේ
ලෝව ප්‍රචලිත මහා සෞඛ්‍යමය ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන හොඳ පෙර සූදානමක් ඇති කරගෙන අද අපිට දකින්න ලැබෙන්නේ මොකක්ද? වගකිරිය යුතු පාලනයක් නොමිලේ මුව ආවරණ රටේ සමස්ත ජනතාවට ලබා දෙනව වෙනුවට රටේ ජනතාව සීසීකඩ දුවමින් Tamange සෞඛ්‍යමය ඒ මුව ආවරණ ලබා ගැනීමට මහා කලබලයකට පත් වෙනවා. මේ අවස්ථාව වාද බෙහෙද ඇති කරගන්නට අවස්ථාවක් නොවේ. නිරෝධායන ක්‍රියාදාමයන් වලට අපි අපේ සහයෝගය ලබා දිය යුතුයි. අපි ජනතා අභියෝග හඳුනාගෙන විසඳුම් ලබා දෙමු. සඳහන ගතවීමේදී තනතුරු බෙදියාම පිළිබඳව වර්තමානයට වඩා අතීතෙන් පාඩම් උගත හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීතුමා, දැන් ඔබතුමාම කියනවා මේ 20 ගේන්න පොරොන්දුනා කියලා මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවට. එතුමාම ඒ පොරොන්දුව කඩ කරවපු පුද්ගලයාම ඔබතුමාලාගේ පක්ෂේ සභාපති කරලා තියෙනවා. සංධානයේ සභාපති කරලා තියෙනවා ඉතින්. දැන් අතීතයේ මත බැලුවොත් බුලත් කොලේ කියන පක්ෂේ මත ඒක නම එක්සත් ජනතා නිදහස් සංධාන. හවුතුනේ සභාපති. සංධානයේ නායිකාව රන්දිකා කුමාරසුංග සභාපති නන්දන මුණතේ. ඒ කියන්නේ මේ ඔබතුමා වෙන කතාවක් කිව්වේ තරනේ. එහෙම තමයි පෙර සඳහන හදනකොට සමහරව අකමැති අය අපිට එකතු කරගන්න වෙනවා. ඒ සඳහනේ නායිකාව චන්දිකා මෙතනිය සභාපති නන්දර කොටලා ලේකම් සුපේ. ඉතින් මේ මෙලු සඳහන කරලා තියෙනවා. ඉතින් එක එක පක්ෂවල බෙදලා යනකොට නායිකයා නන්ද රාජපක්ෂ සභාපති මහත්මයා පාලසෙන් සේම ලේකම් බසිල් රාජපක්ෂ උපසභාපති දිනේෂ් ගුණවර්ධන විමල් වීරවංශලා ඒකේ ගුරුවරයා. ඒ නිසා ළඟම ඉතිහාසයට ගියාම මේ සඳහනවල තනතුරු බෙදීමේ ක්‍රියාවලියේදී කොහොමද බෙදාගත්තේ කියලා බලනකොට ඒකට තේරුම් ගන්න පුළුවන්. රතනහාමුදුරුවෝ කියන මහින්ද මහත්තයා විශ්වම ගසේ පක්ෂනායක. ඒකට තේරෙන්නේ නැහැ රතනහාමුදුරුවෝ. තෝස්සලා සම්මතවල 19 සංශෝධනයේ යටතේ අර මම කිව්වා වගේ මේ නිර්මාණය වෙලා තියෙන බලකේන්ද්‍ර ස්ථාන තුන අතර ගැටුමක් ඇති වෙනවමයි අනාගතයේදී පත් වෙන අගමැතිතුමා බෝටාබ්බ මහත්තයෙක් වැඩි ගන්න බැරි කෙනෙක් නේද? පත් වෙන අගමැතිතුමා ස්ථිර වශයෙන්ම මහින්ද මහත්තයා වුණොත් මේ 19 වෙනි සංශෝධන යටතේ මේ ගැටුම් වලක් වගේ රට පාලනය කරන්න. රටයි රටනම්ගේ දෙඟති. සමකී ජනබලවේගයේ නැමැති මල්වට්ටියට අත ගැසුවහොත් එක්සත් ජාතික පක්ෂයේ සියලු පව්වලට සමාව ලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මේ තීරණාත්මක බොහෝතේ මම රණවි වික්‍රමසිංහ මැතිතුමාට ආයාචනයක් කරනවා මේ සඳහන නැමැති මල්වට්ටියට අත ගහන්න කියලා. මේ පුණ්‍ය කර්මයට අත ගහන්න කියලා මම මේ අවස්ථාවේදී කියනවා. අපේ ආගමේ කියමනක් තියෙනවා උපන්දාසිත කරපු පවුඩට වරක් වැන්දොත් කැළඹී කියලා. ඉතින් මේ තීරණාත්මක අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ නායකතුමක් පක්ෂයක් මේ සඳහන නැමැති මල්වට්ටියට අත ගැහුවොත් පසුගිය කාලේ සිදුවෙච්ච අමනාපකම් අපි විතරක් නෙවෙයි මේ රටේ ජනතාවත් අමතක කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් සන්ධානය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක්. ඉතින් සන්ධානයට වැඩ කෙරුවයි කියලා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වෙ නැති වෙන්නේ නැහැ. මොකද කෘත්‍යාධාරී මණ්ඩලයේ අවසරය ඇතුව තමයි මේ සියල්ලම කෙරුවේ. සමගි ජනබල මේකේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන කිසි කෙනෙක් නැහැ. අපේ අත් පිරිසිදු මේ උත්සාහ කරන්නේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන පිරිසක් තමයි මේ සමගිය විනාශ කරන්න. මම වගකීමෙන් කියනවා සමගි ජනබලවේගය පිටවල තියෙන සියලු නීත්‍යානුකූල පියවරවල් අරගෙන මේ පුහු තර්ක දාලා මේ සමගිය කඩන්න හදන්නේ ඇයි? ඇයි මේ සමගිය කඩන්න හදන්නේ? කාටද උවමනාව තියෙන්නේ? ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරනාට තමයි මේ සමගිය කඩන්න අවශ්‍යතාවය තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය තුල ජනාධිපතිවරණ සමයේ පටන් පැවති අර්බුද මේ වන විට උග්‍ර අතට පත්ව ඇති බැවින් ඉන් අසරණ වී ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයා බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපති චන්ද්‍රසේන පැහැදිලිවම රයිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස කියන පිල් දෙක කටයුතු කරා. නමුත් සීතල යුද්ධයක් තමයි ඒ වෙලාවේ තිබුණේ. අද ඒ සීතල යුද්ධය එළියට ඇවිල්ලා තියෙනවා. දැනටම ටෙලිෆෝන් එක පිටිපස්සේ තියාගෙන මාධ්‍ය සාකච්ඡා කරන කණ්ඩායමක්, අලියා පිටිපස්සේ තියන තව කණ්ඩායමක් සාකච්ඡා කරනවා. මේ දෙගොල්ලොම දැන් ගහගන්න මට්ටමට එළියට බහලා තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඉතින් සමගි සන්ධානය කියලා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ කිසිම සමගි සන්ධානයක් නැහැ. සමගිය හොඳටම පැහැදිලිව පේනවා. එක්සත් ජාතික පක්ෂය කියලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම එක්සත් භාවයක් නැහැ කියන එක ඒ ප්‍රකාශවලින් සහ හැසිරීමෙන් තේරෙනවා. පරාද වෙලා ඊළඟ එන මැතිවරණෙදි ආයෙත් පරාද වෙන්න දඟලනට පාක්ෂිකයෝ ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙනවා. දැන් සජිත් ප්‍රේමදාස නායක
සමගි සන්ධානයේ නායකතුමාට තිබුණා රයිල් වික්‍රමසිංහ නායකයත් එක්ක එකතු වෙලා ඔය ඒ නායකත්වයට එන්න. නමුත් නායකයාට සැක ඉදර විදිහට නායකයාගේ බෙල්ල මිරිකන්ඩ යනකොට නායකයා වෙනස් වෙනවා. ඒ නිසා කෙසේ හෝ තමන්ගේ තැන රැකගෙන ප්‍රහාර ඉල්ල කරන්න තමයි බලන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාට හොඳින් කරා ගන්න තිබ්බ දේ දැන් නරක කරන්න තියෙන්නේ. ඉතින් අපිට පේන්නේ ඒ ගැටුම තමයි අද පැහැදිලිව පේන්නේ. රටට යහපත් ආණ්ඩුවක් සේම යහපත් විපක්ෂයක්ද තිබිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඒ නිසා මේ තුනෙන් දෙකේ බලය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට තියෙන අත්දැකීම තමයි එය මේ රටේ ජනතාවට පීඩාකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ වලදමන පැත්තට පාවිච්චි කරපු එක. ඒ නිසා ජනතාව කිසිසේත්ම පාර්ලිමේන්තු ක්‍රියාවලියේදී තුනෙන් දෙකක බලයක් කිසිවෙකුට ලබා දෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් උදලට විකිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ රටේ පාර්ලිමේන්තුවේ ඕනතරම් ඉන්න බව හිටපු බව මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මේ රටේ ජනතාවටත් වගකීමක් තියෙනවා විකිණෙන්නේ නැති පාර්ලිමේන්තු කාර්යභාරයේ මැනවින් ඉෂ්ට කර අපේක්ෂක තෝරා පත් කර පාර්ලිමේන්තුවට යවන්න. විපක්ෂයක වගකීමක් තියෙනවා ජනතාවගේ පැත්ත නියෝජනය කර මේ රට ගරා වැටීමට ආණ්ඩු විතරක් නෙමෙයි වග කියන්න තියෙන්නේ ඒ අවදිවල හිටපු විපක්ෂත් වග කියන්නේ. ශක්තිමත් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීත්වයක් මේ රටේ තිබුණා. මේ රට මේ තරම් ආපස්සට ගමන් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවක විපක්ෂයක් ආණ්ඩුව වගේම වැදගත්. ඒක මේ රටේ ජනතාව තේරුම් ගත යුතු දෙයක්. දැන් අවධානය රටවට අපවත් කිහිපයක් වෙතයි. ලංකා විදුලි බල මණ්ඩලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන පැන් පූජාව ඊයේ දින අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වුණා. පරිසර හිතකාමී අයුරින් කසල කළමනාකරණය පිළිබඳව පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට විධිමත් ආකාරයේ අවබෝධයක් ලබාදීමේ අරමුණින් නව වැඩපිළිවෙලක් අනුරාධපුර පාසල් 10ක් සම්බන්ධ කරගෙන ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා එම පාසල් වෙත වර්ගීකරණය කරන ලද කසල බඳුන් බෙදාදීම සහ ඒ සම්බන්ධයෙන් පාසල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. දැනට වසර ගණනාවක සිට බෙන්තර ප්‍රාදේශීය සභා සීමාවේ පිහිටි කම්මල් ඇල බෙන්තර නගරයෙන් අවහිර වීමෙන් ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. එම ඇල නඩත්තු කිරීම හේතුවෙන් ජලය බැස යාමට ඇති වාරි පද්ධතිය අවහිර වී ඇති අතර කුණු කසලවලින් ඇල මාර්ගය පිරී ගොස් ඇල මේවන විට දුර්ගන්ධයන් සහ මදුරුවන් බෝබන ස්ථානයක් බවට පත්ව තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එමෙන්ම කසල බැහැර කරන කසල අංගණයේ එකතු වන කසල නිරන්තරයෙන් ගිනිත බීම හේතුවෙන් පිටාරම පහුරු මුල්ල අංගොඩ ප්‍රදේශවල අධික විෂ සහිත සහ දුගඳ දුමාරයක් නිරන්තරයෙන් පැතිර යාම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදු වෙති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. නව තාක්ෂණයේ යොදා ගනිමින් සේවා කාර්යක්ෂමතාවයන් ඉහළ නැංවීමේ ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයද තම කාර්ය සාධනය කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සහ මහජන බැංකුව සමගින් එක්ව ඔවුනන්ගේ පරිගණක පද්ධති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිගණක පද්ධති හා සම්බන්ධ කරමින් ආයතනික මුදල් ගනුදෙනු වඩාත් කාර්යක්ෂම සහ පරදායිතාවෙන් යුතුව සිදු කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. එදිනෙදා සිදු කරනු ලබන මුදල් ගනුදෙනු ගිණුම්ගත කරන මෙම ක්‍රමවේදය හරහා 92ක් වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ බෙදා හැරීමේ අලෙවි නියෝජිත පිරිසටද 2500ක් වන අලෙවි නියෝජිත පිරිසටද 20,000කට අධික ලොතරැයි අලෙවි සහායක පිරිසටද විශාල පහසුවක් අත්ව තිබෙනවා. මෙම චාලකත කිරීමේ තාක්ෂණික උපාය මාර්ගයේ වැදගත්කම වන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වන ප්‍රධාන ආයතන තුනක් එකට එක් වී සිය සේවාව වඩාත් සාර්ථක ලෙස තම ගනුදෙනුකරුවන් අතරට ගෙන යාමයි. සමස්ත ශ්‍රී ලංකාවේම අපහා ජාලගත වෙලා තියෙන සියලුම අයවලු අපේ සහෝදර නියෝජිතයන් අපේ බැංකු සහෝදරවරුන් සහෝදරවරියන් ඒ වගේම සියලුම අනිත් ආයතන අපි එකට එකතු වෙලා එක ජාලගත කිරීමකින් සියලුම දේවල් පේපර්ලස් තත්ත්වයට කිසිම කොලයක් එහාට මෙහාට නොකරන තත්ත්වයට අපි පත් කරන්නට අපේ තුන්වෙනි පියවර තියෙනවා. ඒ අනුව මම හිතනවා අපිට යෝධ පියවරක් ඉස්සරහට තබන්නට පුළුවන් වෙයි කියලා. උත්සව සමයේ කාගිල්ස් ෆුඩ් සිටි පාරිභෝගිකයින් සඳහා ලක්ෂපතියෙක් වීමට මෙන්ම රන් කහුණු දිනා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන රන්නස්වනු වාසනා නමින් වැඩසටහනක් කාගිල්ස් ෆුඩ් සිටි ආයතනය විසින් තියත් කර තිබෙනවා.
ඔබට අවස්ථාව තියෙන අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂපතියන් සිය දිනක් බිහි කරන්න රන්කාසි 25ක් තියෙනවා ඔබට දිනා ගන්න පුළුවන් ශනික තෑගි වවුචර් 25000ක් තියෙනවා ඒ වගේම අපි සමග ගනුදෙනු කරන ඔබට තවත් විශේෂ දීමනා ඩිස්කවුන්ට් ප්‍රොමෝෂන් වලට එන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් ප්‍රොමෝෂන් තියෙනවා ඉතින් එන්න අපි සමග ගනුදෙනු කරන්න ගනුදෙනු කරගෙන ඔබ ජයග්‍රහණයක වගේම ඉතා වාසි ලබා ගන්න කියලා අපි ආරාධනා කරනවා දැන් ක්‍රීඩා පුවතක් මේ වන විට රට තුල පවතින කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරඟාවලිය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.